කොවිඩ් වසංගතය හමුවේ වසාදාමා තිබූ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි මාස 6කට පමණ පසු අද විවෘත කෙරුණා. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් ආරම්භ කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. පාසලට සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අද දින දරුවන්ට අවස්ථාව හිමි වුණා. මෙවර සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ප්‍රදේශයේද ළමුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති අතර පාසල්වලට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා. මේ අතර අනුරාධපුර අල් හික්මා විදුහලට පැමිණි සිසු දරුවන් නැවත නිවෙස් වෙත හරවා යැවීමට ගුරුවරුන් කටයුතු කර තිබුණා. ඒ පාසල් භූමිය නිසි ලෙස පිරිසිදු නොකිරීම හේතුවෙන් මේ අතර නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කිරීම තුළින් පාසල් කොවිඩ් පොකුරක් ඇතිවීම වළක්වාගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දරුවන්ට අවශ්‍ය කරන ප්‍රමිතියකින් යුතුව සකස් කරන ලද නැවත පාවිච්චි කරන්න පුළුවන් මුවාවර්තන ලබා ගැනීම මම හිතනවා මම පුත්කලිකව නැවත නිර්දේශ කරනවා. හැකි හැම අවස්ථාවකම පාසලේදී හෝ පාසලෙන් එළියේ වේවා ප්‍රවාහන කටයුතු වලදී වේවා දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමත් හැකි හැම අවස්ථාවකම අතසේදීම වැනි अनावश्य මේ අතර පාසල් අද ආරම්භ කෙරුණද දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් එක්ව අද පස්වරුවේ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ගුරු විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා. අද සවස දෙකට රටපුරාම ස්ථාන සිය ගණනකදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වමින් නිරෝධාන් නීති රීතියට යටත්ව මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන්න අපි තීරණය කළ තිබෙනවා. ප්‍රධාන උද්ඝෝෂණයේ අපේ රුක්ති සමිති නායකින්ගේ සහභාගිත්වයෙන් අද දවල් දෙකට කොළඹ කොටුව දුම්රිය ප්ලේ ඉදිරිපිටදී පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා. හෙට සිට රටේ දෙමාපියන් දැනුවත් කරමින් දෙමාපියනුත් බද්ධ කරගත් අරගලයක් දක්වා මේ අරගලයේ පෙරට ගෙනෙන්න කටයුතු කරන ඉතින් ආණ්ඩුව තවදුරටත් කල්පනා කරනවා දැන් ගුරු දල්පතිවරුන්ගේ හිස රදේ අවසන් කියලා නැහැ එහෙම වෙන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।